ජනාධිපති ඌරේ කාල සීමාව සහ පාර්ලිමේන්තුවේ කාල සීමාව අවුරුදු 5 කියන සීමාව 19 වෙනි සංශෝධනයෙන් ලබා දීපු 83 ආවගන්තිය යටතේ අවුරුදු 5 කියලා වෙනස් කළා නෑ ඒක අවුරුදු 6මයි දැන්ට තියෙන්නේ ඒ නිසා අවුරුදු 6න් පස්සේ වෙනස් කරනවා නම් ජනමත ශාරණයක් අවශ්‍යයි කියන පණිවිඩය තමයි එහෙම නැත්නම් ඒ වගන්තිය තමයි තියෙන්නේ අපිට බරපතල ප්‍රශ්නයක් ආවා යම්සි කුමන්ත්‍රණකාරී වැඩක් කරලා ජනාධිපති ධූර කාලයේ මැතිවරණකින් තොරව දික් කරගන්න සූදානමක් තියෙනවද කියන අපි හැමදිනෙකටම කුතුහලයක් බවට පත් වුණා අපිට මේක දික් කරන්න අවශ්‍ය නෑ අපි මැතිවරණය තියන්න සූදානම් කියන පණිවිඩයේ දිගින් දිගටම කියන ගමන් කියනවා හැබැයි අපි මේක වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. අධිකරණය කිව්වොත් ව්‍යවස්ථා සංශෝධනයේ සිදුවිය යුත්තේ ජනමත විචාරණයක් එක්ක කියලා බරපතල ප්‍රශ්නයක් අභ්‍යන්තරයේ සිද්ධ වෙනවා. මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බරපතල ප්‍රශ්නයක් එනවා. ජනමත විචාරණයක් තියන්න කියලා යම් කිසි තීන්දුවක් ආවොත් කොයි ආකාරයෙන්ද ඉදිරි කාලයේදී ජනාධිපති මැතිවරණේ පවත්වන්නේ කියලා. මේ ගැටලුව ඇති කරන්න හිතාමතා ඉදිරිපත් කරපු යෝජනාවක්ද කියලා අපිට බරපතල ප්‍රශ්නයක් තියෙන මේ යෝජනාව. මේ දවස්වල මම දැක්කා ගරු රාජිත සේනරත්න මන්ත්‍රීතුමා දිගටම දේශපාලන වෛරයකින් වගේ විකෘති කරලා යම් යම් අදහස් ප්‍රකාශ කරලා තිබුණා මම ඒකට මොකුත් උත්තරයක් දෙන්න ගියේ නැහැ නිවැරදි කරන්න ගියෙත් නැහැ මේ වගේ අපේ තරුණ පරම්පරාවට බත් පැකට් එකකට රැස්වීමකට එනවා කියලා මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා නම් ඒක වැරදි කෑගල්ල දිස්ත්‍රික්කයේ තරුණයන්ගෙන් මම ඒගොල්ලන්ගේ හිත රිදීමක් සිදු වෙලා තිබුණා නම් ඒකට සමාව ඉල්ලනවා සාහතික කරන්න පුළුවන් නම් මාවනැල්ල මැතිවරණ කොට්ටාෂයේ අපි ගෙනාපු තරුණයන්ට බත් පැකට් එකක් දීලා ගෙනාවා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් බත් පැකට් එකක් දුන්නා කියලා මම ලැහැස්ති මගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් ඉල්ලාස් වෙන්නේ